වතුර ප්ලැන්ට් එක විසඳලා දෙනවා නම් ওই හතරුන්ට ලොකු පිනක් කියලා මං කියනවා. ඔබ මේ දකින්නේ බද්දේගම නගරයේ ගින්ගඟට කිලෝමීටර් 3ක් පමණ ඈතින් පිහිටි අම්පේගම මාස්විල රුක්සර සෙවණෙහි නිවාස 75ක පමණ වෙසෙන ජනතාව වසර 15ක් තිස්සේ ජල ප්‍රශ්නයෙන් පීඩා විඳින ආකාරයයි. ගින්ගඟ පේනමානේ පැවතුනත් ඔවුන්ට තවමත් වතුර හරියටියට නැහැ. වසර ගණනක් තිස්සේ විවිධ දේශපාලකීන්ට තම ප්‍රශ්න යොමු කළත් ඔවුන්ගෙන් කිසිම පිළිතුරක් නොලද මොවුන් දැන් ඉන්නේ ඉතාමත් මාසරණ තත්වයක. අපේ මේ රුක්සර සෙවන ගම්මානයේ පවුල් 75ක් පමණ ඉන්නවා. ඉතින් මේ පවුල් වල පොඩි ළමයි ඉන්නවා. එතකොට අපේ එදිනදා වැඩ කටයුතු කරගන්න අත්‍යවශ්‍ය මේ ජලය අපිට මේ වෙනකොට බොහෝම හිඟ තත්යක තමයි තියෙන්නේ. මොකද මේ ප්‍රධාන මාර්ගයෙන් එන ප්‍රධාන ජල සැපයුම් මේ ඉඩමට ලැබෙන්නේ නැහැ. ඉතින් ලිං වලක් තියෙන වතුර බොහෝ වෙලාවට හිඳිලා එහෙම නැත්නම් මේ ඉඩමේ තියෙන පල්ලෙහාම පාර ඒ පල්ලෙහා පාරේ සම්පූර්ණයෙන්ම මලකඩ තියෙන වතුර වල ළමයින්ට එතකොට ඉස්කෝලේ යනකොට තියෙන ඒ අවශ්‍යතාව ටික ඉටු කරගන්න විදියක් නැහැ. කුඩා ළමයින්ගේ රෙදි දික්ක පවා හොද ගන්න වතුර තියෙන නිදක් හොයාගෙන යන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ ඒ කියන්නේ නාවන කටයුතු තියෙනවා. එතකොට රෙදි හොදන කටයුතු තියෙන පාසල් යනකොට ඒ අවශ්‍ය ජලය සපයා ගන්න ක්‍රමයක් නැතුව අපි ගොඩාක් දුක් විඳිනවා. මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ බද්දේගම කාර්යාලයෙන් විමසූ විට අපට ලැබුණේ මෙවන් පිළිතුරක්. බද්දේගම කෙටි කාලීන වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන නියමිතව තියෙන එක මිලියන 600කට අහසන්න මේ වියදමක් බල ස්පෙන්තුවක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. හරි. ඒක ඒකේ ඩිසයින් කරගෙන යනවා. ඒක අපි බජට් එකට දාලා තියෙනවා. ඒකේ සල්ලි හම්බු වෙච්ච ගමන් අපි ඉරෙඩි මුලින්ම පටන් ගන්න තියෙන ප්‍රොජෙක්ට් එක ඒක. ඒක හරහා ඔය බද්දේගම ප්ලාන්ට් එකක් වැඩි දියුණු වෙනවා. කිවික් මිට 10000කින් තමයි මේ බද්දේගම ඩිස්ට්‍රිබියුෂන් එක ඩික් වෙනවා යම් පෙකම ඉක්කොට එනවා. නමුත් අම්පෙකම හන්දියට ආවට අම්පෙකමින් එහාට තව යන්නේ නැහැ. අම්පෙකම ටෝටල් ඒරියා එකම කවර් කරන්නේ ඔය අර බද්දේගම ස්ටේජ් 2 කියන මේ දීර්ඝකාලීන බලධාරීන් එසේ පැවසුවත් ගම්වැසියන් පවසන්නේ ඔවුන් වසර ගණනාවක සිට ලබා දෙන පිළිතුර මේ බවයි. උපන් රටේ බිම්මංගලක් හිමි කරගන්නට වාසනාවන්ත වූ මොවුන් පිරිසිදු දියබිඳක පහස ලබන්නේ කෙදෙනදැයි ඔවුන් මෙන්ම අපද බලධාරීන්ගෙන් නැවතත් අසමු.